ඔබ අද මෙතෙන්ට පැමිණිලා ඉන්නේ ආංශික කාර්ක සභාවල සමාජිකයන් හැටියට. මේ යෝජනාව ලැබුණේ මම ජනාධිපති වුණාන් පසුව මම කරු ජයසූරිය මහත්මයා එක්ක සාකච්ඡා කරද්දී එතුමා පළමුවෙන්ම මේ අදහස ඉදිරිපත් කළා. ඒක තමයි දිනු කරලා තියෙන්නේ. තරුණ නායකින් ඉන්නවා, නායකත්වයේ දක්වන අය ඉන්නවා. ඒ ඇයට ආණ්ඩුවට එකතු වෙලා ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න ගැන දැනගන්න. තමන් විසඳුම් වලට එකඟ වෙන්න පුළුවන්, තමන්ට වෙන විසඳුම් තියෙන්න පුළුවන්. ඒත් ඒ සියලු දෙනාගේම අදහස් වලට ඇහුම්කන් දෙන්න උවමනායි කියලා තමයි අපි සාකච්ඡා කරේ. මම ඒකට එකඟ වෙලා ක්‍රියා කරන්න කිව්වේ මේ ලංකාදීන අරගලයෙන් පස්සේ අපි අලුතෙන් හිතන්න තිබුණා. මේ අය ඔක්කොම කතා කරනවා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කියලා. මම ඒකට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් විතරනේ මේ දේශපාලන වශයෙන්ත් බංකොලොත්. මේ දෙකම එකට එකතු වෙලා තියෙන්නේ. දේශපාලනේ වෙන් කරන්න බැරි නම් ආර්ථිකයෙන් වෙන් කරන්න බෑ. මේ රටට නියම ආර්ථික දියුණුවක් තිබුණේ නැහැ. ආනායනය පදනම් කරගත්ත ආර්ථිකයක් තිබුණේ import dependent economy. අපි ඔට ඕන සියලු දේම අපි ආනායනය කරා. ඒකට ගෙවන්න මුදල් තිබුණේ නැහැ. ඒ මදිවට අපිට යුද්ධකටත් ගෙවන්න සිදු වුණා. යුද්ධ කරන්න සිදු වුණානේ. යුද්ධ අවසන් වුණාන් පස්සේ සීග්‍රෙන් දියුණු වෙන්න තිබුණා. යුද්ධ අවසන් වුණේ 2009. දැන් අවුරුදු 15ක් ගිහින් අපි ඒකෙන් දියුණුුනේ නැහැ. පරණ ක්‍රමයට ගියා. මුදල් නැති වෙනකොට ණය ගන්න පටන් ගත්තා. ණය ගෙවන්න බැරි වුණා. මේ කාලේ කවුරුත් කැමති වුණේ නැහැ ඇත්ත කතා කරන්න. අපේ ආර්ථිකය වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ. අපි ඡන්දවලට ගිහින් පොරොන්දු දුන්නා. වෙන වැඩකට අලුතෙන් කරන්න ගියොත් විශාල ව්‍යාපාරයක් යනවා. රට විකුණනවා, විදේශිකයන් ගේනවා කියලා. ඉතින් අපි අන්තිමට ඒ බංකොලොත් භාවයට ගියා. එදා 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවම බාරගත්තයන් පස්සේ බදු අඩු කරා. මට ඊට ඉස්සෙල්ලා අගමැති හැටියට 2015 බදු වැඩි කරන්නට වුණා ආදායම් වුවමනා නිසා. බදු අඩු කරේ ගමන් ආදායම් නැති වුණා. ඒ මැදිවට කොවිඩ් වසංගතයත් ආවා. මේ රටේ වුවමනා වෙලා තිබුණේ පළමුවෙන්ම විදේශ විනිමය ඩොලර් බිලියන 3ක් වුවමනා වුණා. ඒත් කවුරුවත් ඒක කතා කරේ නැහැ පාර්ලිමේන්තු ඡන්දෙදී. අපි දැම්ම අපේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙන කවුරුත් කතා කරේ. තවත් පොරොන්දු වුණා, තවත් පොරොන්දු වුණා, තවත් පොරොන්දු වුණා. දැනගෙන මේව කරන්න බැහැ කිය. අන්තිම ප්‍රතිඵලයේ එක්සත් ජාතික පක්ෂයේ 1යි පොරොන්දු වුණේ 224යි. මේකට අපි කොච්චර කැපෙලා තුනද කිව්වොත් මේ ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා ඉල්ලා අස්සුනේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අගමැති හැටියට ඉල්ලා අස්සුනේ අවස්ථාවේ මොකද්ද සම්ප්‍රදාය තියෙන්නේ? එහෙනම් විපක්ෂය ඇවිල්ලා මේක බාර ගන්න ඕනේ. ආණ්ඩුව ගෙනියන්න විපක්ෂයට අද යෝජනා තියෙන්න ඕනේ. ශක්තියක් තියෙන්න ඕනේ. මේ විපක්ෂ කියන්නේ ආණ්ඩුවට වඩා වෙනස් අදහස් තියන අය. විපක්ෂ නායකතුමා ඒක බාර ගත්තේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ඒක බාර ගත්තේ නැහැ. ඉතින් වෙනත් පක්ෂ ක්‍රමයේ බාර ගන්න නැත්නම් ඒක කැඩිලා ඉවරයි. වෙනත් රටක හමුදා හරි කවුරු හරි අරගන්න ඒගොල්ලන්ට විසඳන්න බැරි වෙනවා. මම ගිහින් ඒක බාරගත්තා. ඒත් මට තිබුණේ එක ඡන්දයක්. ලෝකේ මේ පාර්ලිමේන්තු ක්‍රමයේ එක ඡන්දයක් තියෙන මිනිහෙක් අගමැති වෙනවද? ජනාධිපති වෙනවද? එහෙම සිදු වෙන්නේ මේ රටේ දේශපාලන වශයෙන් බංකොලොත් භාවය නිසා. වෙන කවුරුත් ලෑස්ති නැහැ වගකීමක් අරගෙන මේ ප්‍රශ්න විසඳන්න. ඒක පටන් ගත්තේ පෙබ්‍රවාරි මාස 2022. අපි ඔක්කොම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාය මේ ගැන සාකච්ඡාවක් ඇඳවන්න පක්ෂ නායකින්. ඒ සාකච්ඡාවක් ඇඳවද්දී ඒකට සහභාගී වුණේ මමයි, TNA පක්ෂයේ සම්බන්ධන් මහතුමයි, සුමන්දන් මන්තුමා. අනික ආවේ නැහැ ඒකට. ඉස්සෙල්ලා පැනලා ගියේ. දෙවනි වතාවෙත් කිව්වහම බාරගත්තේ නැහැ. ජනාධිපතිතුමා රටින් පිට වෙලා එනකොට කවුරුත් ආවේ නැහැ බාර ගන්න. ඒකයි මම අහන්නේ. මට කිව්වා ඉල්ල ලස් වෙන්න කියලා. මං කිව්වා නීතිය අනුව මාට ඉල්ල ලස් වෙන්න වෙන කාට හරි බහුතරයක සහයෝගය තියෙනවද? ඒත් මං කිව්වා මට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ජනාධිපතිවරයා ඉන්නේ නැවක මූදේ. මං ඉන්නේ මෙහි නීතිය අනුව අගමැතිතුමාගේ ලියුම ගිහින් ජනාධිපතිතුමා අතට දෙන්න ඕනේ. මං කොහොමද ඒක කරන්නේ? මට අයින් වෙන්න ඕනේ වුණත් මට තිබුණේ ජනාධිපති. නැත්තම් මට ප්ලේන් එකේ නැගලා මාලදිවයිනට ගිහින් කියන්න තිබුණා. අනේ ඒක කතානායකතුමා මේක බාර ගනි කියලා. කතානායකතුමා කිව්වා මට බාර ගන්න බෑ, මට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. ඉතින් ආපහු පැනලා ගියානේ. තමන්ගේ වගකීම අරගෙන මේක කරන්න බැරි නම්
ඒක පස්සේ තමයි කරුජයසුරයි මමයි අපි කතා කරේ මං ජනාධිපතිතුමාන් පස්සේ අපි බලමු මේ තරුණයට එන්න කියලා ඉඩ දෙන්න රටේ තියෙන ප්‍රශ්න මොකක්ද කියලා යම්කිසි වැටහීමක් ඇති කරගන්න. ඉතින් මේ ක්‍රමය ආරම්භ කරා. අපි කොහොමද මේ ආර්ථික වෙනස් කරනව නෙමෙයි දේශපාලනයේ ක්‍රමය වෙනස් කරන්නේ. හරි ආර්ථික හදන්න ක්‍රමවේදයක් තියමු. ඒත් කවුද ඉන්නේ ඒක බාර අරගෙන දුවන්නේ? ඒ සියලු දෙනාට වැටේ ඒක දැනුවත් තියෙන්න ඕනේ. ඒ දැනුම ලබලා දෙන්න. ආර්ථික පරිවර්තනයක් ඕනේ. අපි මේකෙන් අයින් වෙලා යන්න ඕනේ. අපනායනය පදනම් කරගත්ත ආර්ථික අනික් රටවල් ගියානේ. සිංගප්පූරුව ගියා, මලේසියාව ගියා, ඉන්දුනීසියාවේ ගියා, තායිලන්තේ ගියා, වියට්නාමේ 1990 වෙනකොට වැටිලා යුද්ධ ඉවර කළා. යුද්ධය දින්න සල්ලි නැහැ. අද කොහොමද? 1980 චීන ඒකපුද්ගල ආදායම අපිට වඩා අඩුයි. මේ බංග්ලාදේශෙන් ණය ගන්නවා. මේකයි ප්‍රධාන එක. ඇයි අපි මේවා ප්‍රශ්න ගැන අපි ඉන්නේ ඡන්දදායගේ හිත සන්තෝෂ කරන්න ඕන එකක් පොරොන්දු වෙන්න ඕන එකක් අඩු කරන්න අන්තිමට අපිම ගිහින් අපි ජනතාව රවට්ට ගන්න. අපි මේක වෙනස් කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් අගුල දන්නවා. යතුරු තමයි මම කියන්නේ. ඉතින් මෙතෙන්ට අහමත් බලන්න අද හුඟක් ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ. ඒත් කවුරු හරි නායකත්වය ගන්න ලෑස්ති නැත්නම් මේ ක්‍රමය ගෙනියන්න බෑ. ඒකර අපි කතා කරන ආර්ථිකය කඩාවැටුණ කියලා ඒක පෙන්නලා තියෙනවා. දේශපාලන ක්‍රමය කඩාවැටලන්නේ කැඩුන්නේ නැති ඒකපක්ෂයක් කියන්නමට. පොට්ටු ඒ පැත්තෙත් ඉන්නවා මේ පැත්තෙත් ඉන්නවා. නායකතුමා මේ ආණ්ඩුවේ පැත්තේ ඉන්නවා අර පැත්තේ ඉන්නවා සභාපතිතුමා. දැන් එයින් වෙලද. සජීවී කොටස විපක්ෂේ ඉන්නවා අනික් කොටස මෙතන ඉන්නවා. ආණ්ඩුවේ ඉන්නවා. දෙවට සන්ධානේ කැඩීගෙන යනවා. අනිත් පක්ෂ බෙදිලා තියෙනවා. ඉතින් මේ පළවෙනි වතාවට මෙහෙම පාර්ලිමේන්තුවක් තියෙනවා. ඉස්සර එක්සත් ජාතික පක්ෂේ නම් විපක්ෂේ නම් විපක්ෂේ ආණ්ඩු පක්ෂේ නම් ආණ්ඩු පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විපක්ෂේ නම් විපක්ෂේ ආණ්ඩු පක්ෂේ නම් ආණ්ඩු පක්ෂේ. වම ආණ්ඩුවේ නම් ආණ්ඩුවෙක් ඉන්නවා නැත්නම් විපක්ෂේ ඉන්නවා. අද මේක අච්චාරුවන්නේ කොහොමද හොයන්නේ මේ ඔක්කොම පක්ෂ කැඩිලා තියෙන්නේ අලුත් පක්ෂයක් නැහැ මොකද්ද මේ ක්‍රමේ තනි මන්ත්‍රීවරයා ජනාධිපති වෙනවා ඒ වෙන කාටවත් මේ ප්‍රශ්නේ අරන් විසඳන්න බැරි වුණා හොඳ වෙලාවට පොහොට්ටුවේ වැඩි දෙනෙක් කිව්වා නෑ අපි ඔබතුමායක් එන්නම් අපි දන්නවා මේක විසඳන්න ඕනේ වගකීම බාර ගන්න කැමතියි කියලා අර පරණ දේශපාලනය කරන්න ඕනේ උනේ අනිත් පැත්තට පැනලා ආණ්ඩුව කඩාවැටේ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේක වටේ අද තියෙන්නේ කෑලි කෑලි එක පක්ෂයක කෑල්ලක් තියෙනවා මේ ආණ්ඩුවේ. තව පක්ෂයක කෑල්ලක් තියෙනවා මේ ආණ්ඩුවේ. තව පක්ෂයක කෑල්ලක් තියෙනවා මේ ආණ්ඩුවේ. විපක්ෂයට ගියාමත් එක පක්ෂයක කෑල්ලක් තියෙනවා තව පක්ෂයක කෑල්ලක් තියෙනවා තව පක්ෂයක කෑල්ලක් තියෙනවා. මෙහෙම ගෙනියන්න බෑ. මේ ආර්ථිකය කොච්චර හැදුවත් කාරණා දෙකක් තියෙනවා. ඇත්ත දැනගෙන ක්‍රියා කරන්නේ නැත්නම් අපි යන්න ඕනේ මාර්ගික කුමක්ද කියලා. අපිට දේශපාලන නායකත්වයක් නැත්නම් මේක ඉදිරියට ගෙනියන්න බෑ. කවුද ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ? දේශපාලඥයෝ. කවුද කතා ආණ්ඩුව හැටියට අපිට ගිහින් කියන්න තියෙනවා. වෙන ඇයි පොරොන්දු කියනවා මේ බඩු මිල වැඩි අයින් කරන්න ඕනේ. අපි ආවම IMF එක ඇවිල්ලා මේක වෙනස් කරනවා. මේ ලෝක රටවල් ගන්නවා එකතු වෙලා ගත් එකඟත්වය 24න් වෙනස් කරනවා. මේ රටේ හොරු ඉන්න හොරු අල්ලන්නවා. මමත් කියන්නේ හොරු අල්ලන්නවා අපි නීතිත් ගේන්නේ. ඒ තුරු අල්ලන ගමන් මේ ආර්ථිකය අමතක කරන්න බෑනේ. ඉතින් මේ ප්‍රශ්නේ දෙන්න ඕනේ. දැන් බලන්නකො මොකක්ද උනේ එදා. අපේ විපක්ෂ නායකතුමයි මගේ මිත්‍ර අනුර දිසා නායක මන්ත්‍රීතුමයි මාසයක් වාද කරා කොහොමද වාද කරන්න කියලා. කොහොමද වාද කරන්න කියලා කොහෙද වාද කරන්න කියලා කතා කරා. අන්තිම නෑකට එක්කෙනෙක් නෑ ඇවිල්ලා නෑ. අනික් එක්කෙනාට වළම් බිඳෙන සංකල්පෙන් තනියම ගැහුවා. ඒත් මේ එකකවත් ප්‍රතිපත්තියක් ආවේ නැහැ. මොකද්ද කරන්නේ? මේ ක්‍රමයට අමතර තව එකක් තියෙනවද? මොකුත් ආවේ නැහැ. ඔබේ අනාගතයේ ඒ අය බාර ගන්න නැත්නම් ඒ ගැන හිතන්නේ නැත්නම් ඔබ බාරගෙන වැඩේ කරන්න වෙයි. කවුරු හරි මේක බාර ගන්න ඕනේනේ. ඉන්න දේශපාලනය කරන්නේ නැත්නම් මේ પરම්පරාව එක ඉගෙනගෙන ඒ වැඩ කටයුතු කරන්න. මම ඒක එකඟ වෙයිද විරුද්ධ වෙයිද මන් දන්නේ නැහැ. හිතලා බලලා ඒ ගැන තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේක අපි ඇති කරලා තියෙන්නේ මේ කැඳවන්න බැරි වුණාට අපි අවස්ථාව දෙන්නම්. ඒ වගේම මම කිව්වා ආණ්ඩුව හැටියට තවත් ඌමනා නිලධාරීන් අනික් අංශ ඕනනම් පුද්ගලික අංශයේ මුණ ගැහෙන වැඩසටහන නැති කරන්න ඔබේ දැනුම වැඩි කරගන්න. අනික් අයටත් අවස්ථාව දෙන්න දියුණු වෙන්න. කොහොඳ මේක තව දුරට ගෙනියන්න කියලා බලනවා. අපි දැන් කතා කරනවා ඉංග්‍රීසි සිටිසන් ඉනිෂියේටිව්. පික්ටයිවන් මහත්මයා ඉදිරිපත් කළා තියෙනවා ලක්ෂයක් මෙච්චමක් අත්සන් කරොත් පාර්ලිමේන්තුව ඒ ගැන විවාද කරන්න ඕනේ. ඒ න්‍යාය පත්‍රයේ ජනතාව තෝරන්නේ. අපේ කරු ගුජ්ජායසුර මහත්තයා අර විශේෂයෙන්ම නම් කළා තියෙනවා
මේ ජන සභා ඉදිරියට ගේන්න. දොළවත්ත මන්තුමයි යෝජනා කරලා තියෙනවා තරුණයන්ට කාන්තාවන් දෙකටම නියෝජනය ලැබලා දෙන්න කියලා. මං හිතන්නේ ඉම්ටියාස් බකීර් මාකමන්තුමත් ඒක යෝජනා අලුත් යෝජනා තියෙනවා ඒවා ඉදිරියට එන්න ඕනේ. මේ පරණ මේක අපි හිර වෙලා ඉන්න බෑ. මේ කානුවේ තව දුවන්න බෑ. ඉතින් කොහොම හරි කානුවෙන් ඉදිරියට එන්න ඕනේ.